ඩුබයි වල ට්‍රැවල් බෑන්් එක ෆයිනන්ශල් ඉශ්ුව එකක් තියෙනවා නම් අපි කොහොමද ඒක චෙක් කරගන්න කියලා මේ විඩියෝ අපි කතා කරන්න යනවා. මොකදකට හේතුව මගෙන් ගොඩක් කට්ටිය ඉන්කුවරි කරලා තිබ්බා ඒ ගැන වීඩියෝයක් කරන්න කියලා. සමහර කෙනාට ඔයාටත් ඉෂුව එකක් තියෙන්න පුළුවන් වෙන්නේ නැති. එතකොට ඒක කොහොම චෙක් කරගන්නේ ආයෙත් ට්‍රැවල් කරන්න කලින්? ඉතින් ඒක ගැන සම්පූර්ණ විස්තරයක් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේකේ මුලින්ම අපි කතා කරන්න යන්නේ ඩුබායි සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි අබුදාබි, ඊට පස්සේ අපි කතා කරන්න යනවා අනිත් එමිරේට්ස් වල කොහොමද අපි චෙක් කරගන්නේ කියලා. ඔයාලගේ පාස්පෝර්ට් එකෙන් චෙක් කරගන්න පුළුවන්, නැත්නම් ඔයාලගේ පරණ එමිරේට්ස් ID එකක් තියෙනවා නම් ඒ ID එක හරහා ඔයාලන්ට චෙක් කරගන්නත් පුළුවන්. ඩුබායි ඉන්න කෙනෙක් නම් ඔයාලට චෙක් කරගන්න පුළුවන් වෙනවා ඩුබායි පොලිස් වෙබ්සයිට් එකේ. ඉතින් ඩුබායි පොලිස් එකේ වෙබ්සයිට් එකේ ඒගොල්ලන් ක්ලියර්ලි ඒගොල්ලන්ගේ ටූල්ස් වල තියෙනවා, ඔයාලට චෙක් කරන්න පුළුවන්. මම ඒක ගැන විස්තරයක් ඔයාලට මේ පල්ලෙහා වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්න. ඒක හරහා ඔයාලට කියලා බලන්න පුළුවන්. ඉතින් ඒ වෙබ්සයිට් එක ගියාට පස්සේ ඒකලංගේ එතන තියෙනවා ක්‍රිමිනල් ස්ටේටස් ඔෆ් ෆයිනෑන්ෂල් කේසස්, හැම දෙයක්ම තියෙනවා. ඔයාට පුළුවන් ඒක ගැන ක්ලික් කරලා ඔයාගේ විස්තර ලබා දීලා ඔයාට ඒකේ රිපෝට් එකක් ඔන්ලයින්ම ජෙනරේට් කරගන්න. ඊට පස්සේ ඔයාට ඒක චෙක් කරලා ඔයාට බලන්න පුළුවන් මොකක් හරි ඉෂුව එකක් තියෙනවද කියලා. තියෙනවනම් ඒක ගැන ඒගොල්ලන් රිපෝට් එකක් ඔයාට සබ්මිට් කරනවා. ඊට පස්සේ ඒ තියෙන ඉෂ්යුස් ටික ඔයාට රිසෝල්ව් කරලා නැවතත් ඔයාට අප්ලයි කරන්න පුළුවන්. අපි බලමු අබුදාබි ස්ටේට් එකේ ඉන්නවනම්, ඒතර අබුදාබි කියන්නේ කැපිටල් සිටි. අබුදාබි වල ඉන්නවනම් ඒගොල්ලන්ගේ තියෙන සයිට් එක ස්ටාෆර් කියලා, ස්ටාෆර් සර්විස් කියලා එකක් තියෙනවා. ඉතින් ඒකේ ලින්ක් එකත් මම පල්ලෙ හැම වීඩියෝ එකේ දාන්නම්. ඒකට ගිහිල්ලා ඔයාට ඇක්සස් කරන්න පුළුවන් අබුදාබි ඩිපාර්ට්මන්ට් ඔෆ් ප්‍රෙසිඩෙන්ෂියල් ඇෆෙයර්ස්. ඒක හරහා ඔයාට ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක දාලා ඔයාට ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරලා චෙක් කරගන්න පුළුවන් ඔයාගේ මොකක් හරි බෑන්ඩ් එකක් මොකක් හරි දෙයක් තියෙනවද කියලා. ඊට අමතරව ඔයා අනිත් එමිරේට්ස් වල ඉන්නවනම්, එතකොට සාජා, උමල් ක්වීන්, රසල් කයිමා, ෆුජේරා, එතකොට ඒ වගේ ස්ටේට්ස් වල ඉන්නවනම් GDRFA, ජෙනරල් ඩිරෙක්ටිව් ඔෆ් රෙසිඩෙන්සි ඇන්ඩ් ෆොරින් ඇෆෙයර්ස්, ඒ සයිට් එකට ගිහිල්ලා ඔයාට මේ විස්තර ටික ලබා දීලා ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ෆලෝ කරලා ඔයාට ඒ විස්තර ටික දැනගන්න පුළුවන්. බය යන්න ප්ලෑන් කරන් ඉන්නවා නම් මුලින්ම ඒ රට ගැන පොඩි විස්තරයක් දැනගෙන ඉන්න. ඒ රටේ මොනවද වෙන්නේ, මොනවද තියෙන්නේ, ජොබ් ෆැසිලිටිස් කොහොමද? සමහර කලාට ඔයාගේ යාළුවෝ වුණත් කියන්න පුළුවන් ආ ජොබ් එකක් ට්‍රයි කරන්න මචං පුළුවන්, ඇවිල්ලා ඔයා විසිට් එකක් ගහගෙන එන්න, මොනවාරි කරගන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම ඔයා ගියාට පස්සේ ඒකේ අනිත් පැත්ත වෙන්නේ. ඉතින් ඔයාට ආවතනත් නැහැ, අල්ලවත්තත් නැහැ, වයගාතුවත්තත් නැහැ. ඒක නිසා පුළුවන් තරම් යන්න කලින් ලොකු රිසර්ච් එකක් කරන්න. ඒ රටේ මොනවාද ඉන්ක්වරිස් තියෙන්නේ, මොනවාද ජොබ් ෆැසිලිටිස් තියෙන්නේ, මොනවාද මොන වගේ ලීගල් බෑක්ග්‍රවුන්ඩ් එකක්ද තියෙන්නේ, හැම දෙයක්ම චෙක් කරන්න. චෙක් කරාට පස්සේ ඔයාට පුළුවන් අයිඩියාවක් ගන්න. මොකද මේක ඉක්මනට අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, අපි කාලයක් ඇතුළත කරන්න ඕන දෙයක්. ඉතින් ඒ වගේ මොලන්ට අපේ වීඩියෝස් බලන්න පුළුවන්. අපේ වීඩියෝස් වලත් අපි ගොඩක් ඉන්ෆෝමේටිව් වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒක ගැන විස්තරයක් ඔයාට බලන්න පුළුවන්. ඉතින් ඒ අතරතුරේ ඔයාලට මොනක් හරි දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්, අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපිට රීච් අවුට් වෙන්න. අමතක කරන්න නැතුව අපේ Two Dudes Dubai YouTube channel එක subscribe කරන්න. ඉතින් තවත් මේ වගේ අලුත් ඉන්ෆෝමේටිව් වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. හැම දෙයක්ම සුබ දවසක්.